සතියේ පාඩමේදී ඉගෙන ගත්තා මං ඔයාලා පින්තූර පෙන්නනකොට නේද විවිධ පාරවල් ඔයාලා ගමන් කරනකොට නේද ගමනක් කියන්නේ අපිට මොනවද කරන්නේ ඒ ගමනක් යනකොට ඔයාලට මුණ ගැසෙන මාර්ග මොන වගේ මාර්ගද මුණ ගැහෙන්නේ නැත්නම් ඔයාලට යන්න තියෙන්නේ මොන වගේ මාර්ගවලද ඔව් මහා මාර්ගන් හරි නේද සමහර විට අඩිපාරක පුළුවන් නේද අඩිපාරක අඩිපාරක් කියන්නේ එතන ලොකු පාරක් නෙවෙයි අඩිය විතරක් තියෙන ඔව් කාපට් පාරක ළඟ තියෙන අඩිපාරක් ඒක තමයි ගුරු පාරක යන්න පුළුවන් මැටි පාරක යන්න අධිවේගී පාර ආව අධිවේගී පාර අධිවේගී පාර හොඳයි එහෙනම් අපි ඒක ලිව්වේ නැති නිසා මෙහෙම ලියමු ආව මාතෘකාවක් ලියන්න තරුවක් දාලා ගමන් කිරීමේදී හමුවන මාර්ග තේර අලුත් පිටුවකද ලියා ගන්න ඕනේ අලුත් පිටුවක් අවශ්‍ය නැහැ අලුත් පිටුවක් ඕනේ නැහැ ගමන් කිරීම ගමන් කිරීමේදී මුණ ගැසෙන මාර්ග නැත්නම් හමුවන පාරවල් මාර්ග Guru හොඳයි ඔයාලා ඕක ලියන අතරේ මම මේ පාරවල් ටික නැවත පෙන්නන්නම්.
මෙන්න ගුරු පාරක් ගුරු පාරක් කියන්නේ මේ මැටි පාරක් මේ තියෙන මැටි පාරක් නැත්නම් ගුරු පාර දෙපැත්තේ වැටවල් තියෙනවා නම් දෙවැට පාර දෙවැට දෙපැත්තේ වැටක් තියෙනවා කොන්ක්‍රීට් පාර නේද තාර පාර කාපට් පාර අධිවේගී මාර්ගය දින් පුතේ මේ පාරවල් වල අපි පයින් යනවා නේ බයිසිකලෙන් යනවා मोटर बाइसिकल यात्रु पारवाला विधि गमकरण विधि पास मोटर बाइसिकल वाली पास बस रथ आनावा वैन रथ आनावा थ्री व्हील रथ आनावा මේ වගේ තමයි ඔයාලත් යන්නේ නේද? තද වෙලා කාර් රථයෙන් යනවා. දුම්රියෙන් යනවා සමහර ළමයි. හරි. හොඳයි, එතන පහළ මෙතන පහළින් පුතේ ඔයාලා ඒ පාරවල් දෙකක් විතර පාරවල් දෙකක විතර පින්තූර සොයලා අලවන්න. නැත්නම් අඳින්නත් පුළුවන්. මොන මේක නම් සර් මම ටක් ලිව්වා. ටක් ලිව්වා. දෙකක විතර මේ අඳින්න යටින් ඉඳ තියනවනේ, පැත්තෙන් ඉඳ තියනවනේ නේද? ඒක ගෙදර වැඩක් විදිහට කරන්න. ඇඳලා පාට කරන්න එහෙම නැත්නම් අලවන්නත් පුළුවන්. කැමති එකක් කරන්න ඔයාලා හොඳේ. ඒවැ ෆොටෝස් මට එවන්න ඕන. ඊළඟයි. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕන දැන් ඔන්න. දැන් මේ පාඩම් ටික ඉවරයි. ඔයාලට දැන් පුළුවන් වෙන්න ඕන දැන් ඔයාලා පාරවල් නඳුනනවා නේද? යන මාර්ගය දන්නවා කොහොමද වමට හැරෙනවද දකුණට හැරෙනවද දැන් එහෙමත් දැනගන්න ඕන. දැන් අපි හිතමු पोलट गिना නේද දැන් ඔයාලා යන්න කලින් තාත්තහන ඔයා දන්නවද යන විදිය නේ තාත්තහන දැන් නැත්තම් යවන්න බයයිනේ පොරට ගිහින් එන කියලා කියනවා ඉතින් දන්නවද අහන යන විදිය කොහොමද කියලා ඔන්න තාත්ත මුලින්ම කියනවා කොහොමද කියලා කියන්නකෝ ඔන්න එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕන පැහැදිලි කරන්න එතකොට ඔයාලා කියන තාත්තේ මේ අනිපාර දිගේ ගියාම ගුරු පාරක් එනවා හම්බ වෙනවා එතනින් වමට හැරෙන්න ඕන වමට හැරිලා ගුරු පාර දිගේ දිගටම යනකොට කාපට් පාරක් හම්බ වෙනවා. එතනින් බස් රථයකට ගොඩ වෙන්න ඕන. ඒ කියලා ඔයාලා අපිටම උඩුගමනම් උඩුගමට යන බස් රථයකට ගොඩ වෙන්න ඕන. නේද? බද්දගමනම් බද්දගමට යන බස් රථයකට ගොඩ වෙන්න ඕන. නැත්නම් නගින්න ඕන. එහෙම ඔයාලට පාරගේ පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. යන පාර. ඒ වගේ තමන් අවට තිබෙන ස්ථාන නේද? නිවසයි තව ස්ථානයක් ගන්න ඕන. අරගෙන එතෙන්ට යන මාර්ගය පැහැදිලි කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. තේරුණාද?
ඔන්න එක කරලා බලන්න එක ගෙදර කවුරු හරි අල්ලගෙන නේ එක්ක අම්මා එක්ක තාත්තා මට අයියලා කළා කෙනෙක් එකතු කරගෙන එයාට කියන්න මේ තැනක් කියන්න කියලා ඊට පස්සේ ඔයා ඒ යන මාර්ගය විස්තර කරන වමට හැරෙනවා මෙතනින් දකුණට හැරෙනවා මෙතනින් ගුරු පාරකට යන්නේ මෙතනින් අඩි පාර දිගේ යන්නේ මෙතෙන්දි කාපට් පාරක් ලැබෙනවා නේද ඔව් මෙතෙන්දි අධිවේගී මාර්ගය හම්බ වෙනවා එහෙම අපිට කියන්න පැහැදිලි කරන්න පුළුවන් වෙනවා තේරෙනවා ගොඩක් දුර නෙමෙයි තමන්ගේ නිවසවට තිබෙන තැනකට හොඳ එක්ක පාසල එක්ක බස් නැවතුම් පොළ එක්ක පන්සල පැහැදිලිද එහෙම පුළුවන් වෙන්න ඕන හරි ඒක මම මතක් වෙනත් එක ඒක පොඩි වැඩක් ටූටි ගෙදර වැඩක් මම එකට දෙන්නම් ඔයාලට මෙන්න මෙහෙම ලියා ගන්න හොඳේ අත්ත सुपरमार्केट पारवा එහෙමත් කරන්න පුළුවන් හැබැයි ලියන්නත් ඕන සිටියම් කොටසකුත් අඳින්න හොඳයි මේකට එහෙනම් පිටු භාගයක් විතර ඉඳ තියන්න පිටු භාගයක් විතර ඉඳ තියන්න මතකයිනේ නේද කරන්න ඕන දේ හරි හොඳයි හරි ඊළඟ කොටසට අපි යමු දැන් ඔන්න පයින් ගමන් කරනවායි කියලා හිතන්නකෝ පුතේ ඔයාලා දැන් ඔන්න පයින් ගමන් කරන්න පයින් ගමන් කරන අය නැත්තම් ළමයි නැත්තම් සර් කැඩි කැඩි හෙන්නේ ආ එහෙමද අන්නේ බා ආලයක් ආ දැන් බලන්න හරි පයින් ගමන් කරන අය පිටපතියේ යුතු නීති රීති තියෙනවා පුතේ පයින් ගමන් කරන්නන් පිළිපැදිය යුතු නීති රීති ටිකක් තියෙනවා. දැන් ඔයාලා පුතේ ගොඩාක් වෙලාවට පාසල් යනකොට, දහම් පාසල් යනකොට නේද? පයින් ටිකක් හරි යනවනේ. නේ? අන්න මොනවද නීති රීති? ඔන්න මම කියන්නම් එකක් දෙකක්. කහ ඉරි නැත්තම් දැන් නම් තියෙන්නේ සුදු ඉරි. නේද? සුදු ඉරි යොදලා තිබෙන තැන්වල පාරේ වල දැකලා තියෙන සුදු ඉරි. ඔව් ඒ වගේ තැන්වලින් තමයි අපි පාර මාරු වෙන්න ඕන. නේද? ඔව් ඒකට අපි කියනවා පදික මාරුව කියලා. පදික මාරුවෙන් තමයි පාර මාරු වෙන්න ඕන සුදු ඉරි තිබෙන තැන්වලින්. ගමේ පාරවල් වල නම් එහෙම සුදු ඉරි නැහැ. නේද? කාපට් පාරවල් වල තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට ගමේ පාරවල් වල සුදු ඉරි ඔය ඔය ඉන්නකොට අපේ ස්කෝලෙන් තනත් එකක් තියෙනවා. නැත්නම් අනිවාර්යයෙන්ම තිබෙනවා. නේද? හැබැයි ඒ ගමේ පාසල් වල නම් ඒත් නැහැ. ඒ වගේ නැති වුණොත් පාර මාරුනාට කමක් නැහැ. තියෙනවනම්. සර් පාර යනකොට දකුණු පැත්තෙන් යන්න ඕනේ.
वाहन गमन कराने वाम पैसे එනා එතකොට මිනිස්සු යන්න ඕන දකුණු පැත්තේ. එතකොට තමයි මේ වාහනවල රියදුරන්ට ඒ පයින් ගමන් කරන අය හොඳට පේන්නේ. නේද? හදිසිවත් වමෙන් ගමන් කළොත් එහෙම වමෙන් ගියා කියලා ඔයාලට මේ යන්න පුළුවන් පාරේ. නේද? නමුත් පිටුපසින් එන රියදුරන්ට පේන්නේ නැතුව යනවා පාරේ යන්නේ මිනිසා පේන්නේ නැතුව යනවා. එතකොට සමහරට මේ වාහනේ හැපෙන්න පුළුවන්. අනික පයින් යන කෙනාට පිටුපසින් යන වාහන පේන්නේ නැහැ. පිටුපස්සට අපේ ඇස් දෙක නැහැ නේද? හැරිලා බලන්න වෙනවනේ. සමහර විට වාහනේ අපි දන්නේ නැහැ අපේ ළඟින්ම යන්නත් පුළුවන් නැත්නම් හැපෙන්නත් පුළුවන්. ඒක නිසා අපි පාර මාරුවෙනකොට වමයි දකුණයි දිසරිය බලන්න ඕනේ. ආ පාර මාරු වෙනකොට ඔව් මේ මෙහෙම තියෙනනේ. दकुन बला वम बला දකුණු පැත්ත බලන්න වම් පැත්තත් බලන්න. නැවතත් දකුණු පැත්ත බලන්න. බලලා පාරේ වාහන නැත්නම් ඔන්න මාරු වෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් සමහර වෙලාවට මෙහෙමත් වෙන සුදු ඉරි තිබුණා කියලා වාහනයක් අර පැත්තේ වේගෙන් එනකොට අපි සුදු ඉරේ මාරු වෙනවද? නැහැ. එහෙම කරන්නේ නැහැ. නේද? වාහන නැතිලා අපි සුදු ඉරදිගේ මාරු වෙන්න ඕන. වාහන එන වෙලාවට මාරු වුණොත් අනතුරක් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් එකටත් අපි ගියමුනේ. අතෙන්ට ඔන්න පුතේ ඉඳ තියන්න පිටු භාගයක් ඉඳ තියන්න මේක අඳින්න මේ ලියන්න. Thank you.
රාත්‍රියේ අම්මට ෆෝන් එකක් ඇවිල්ලා. රාත්‍රියේ අම්මට ෆෝන් එකක් ඇවිල්ලා. Nasser. ඉවරයි. ලිතුලි ඉවරද ලිසල ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. මෙතන යටින් අපි අර කවිය ලියා ගන්නවා. මොකද කවිය දෙවැනි එකට යටි ලියන්නේ හොඳේ මොකක්ද නෑ නෑ අලුත් පිටු ගන්න එපා පොඩක් පින්තූර ටිකකුත් අපි බලමු දැන් මේ තියෙන සුදු ඉරි සුදු ඉරි දැන් නම් පාරේ වාහන නැති නිසා මාරු වෙන්න පුළුවන් නේද මේ ඉන්නේ අර කොළඹ නිසා රතුබි නිසා කොළඹ නිසා දැල්ලුනොත් අපට පාර මාරු වෙන්න පුළුවන් සුදු ඉර දිගේ මේක නගරවල තියෙන ටවුන් වල රතුබි නිසා දැල්විලා තියෙනවා නම් ඒ සුදු ඉර හරහා වාහන ගමන් කරනවා එතකොට පාර මාරු වීම අනතුරුදායකයි රතු පාටින් කොහොමද අනතුරුදායක බවනේ පෙන්වන්නේ නේද රතු පාටින් කොළ පාටින් තමයි මේ අපිට පෙන්වන්නේ හොඳ කියන එකනේ හොඳයි කියන එක පෙන්වන්නේ නිතරම කොළ පාටින් ඕනම තැනක එහෙමයි right මේ කහයිලෙන් පාර මාරු වෙන හැටි මේකෙත් තියෙන අර කොළ මිනිසා රතු මිනිසානේ හොඳයි හරි එහෙනම් අපි අර කවිය ලියමු. අතන යටින් ලියන්න මේ ඔය දෙවැනි එකට යටින් හොඳේ පාරේ දකුණු පසින් ගමන් කිරීම. ඔය එතන යටින් ලියා ගන්න කවිය මෙන්න මේක. මේ තියෙන පුතේ දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න ఇక్మంతమ
පාඩම් කරගන්නත් ඕන පාර මාරු වෙනකොට මේක මතක් වෙන්න ඕන කියලා කොටු කරගන්න මං වගේ කොටුවක් දාගන්න බලන්න බලවම බලන්න නැවතත් දකුණම බලන් පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න ඒ පාඩම් කරනකොට දකුණ බලා කියනකොට දකුණ බලන්න ඕන වම බලා කියනකොට වම බලන්න ඕන හරි හොඳයි තුන්වෙනි එක ලියමු. හා තුනක් ලියන්න වෙන ඔයාලට. නේද? මොකද්ද පාරේ ගමන් කිරීමේදී මේ පයින් ගමන් කිරීමේදී නේද? අනුගමනය කළ යුතු पारे दुम्रिय मार्ग मगर नहे नतर कर
එතකොට දුම්රිය මාර්ගයක් ඔයාලට හමු වුණොත් සාමාන්‍ය පාරට යනකොට ඒ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. නේද? සමහර විට මොකද දුම්රියක් එන්න පුළුවන්. දුම්රියක් එනවා නම් අර සංඥා තියෙනවා. නේද? රේල් ගේට්ටුවක් දානවා. ඊට පස්සේ රතු පාට බල්බයක් පත්තු වෙනවා. ශබ්දයක් ඇහෙනවා නේද? ඒව තියෙන සමහර තැන්වල පුතේ එහෙම නැහැ. එහෙම නැති වුණොත් එහෙම එතන ටිකක් අනතුරුදායකයි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක්. එහෙම වුණොත් එහෙම අපට ගොඩක් පරිස්සම් වෙන්න බලන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මෙහෙමත් වැඩක් කරනවා. සාමාන්‍යයෙන් දුම්රිය මාර්ග වල අපි පයින් ගමන් කරන්නේ නැහැ. දුම්රිය මාර්ග වල අපි පයින් ගමන් කරන්නේ නැහැ. නේද? දැන් ඔයාල බලන්නකෝ මේ පින්තූර. සර්කියට එදයි වර වෙන්නේ. අර එක මම පස්සේ කියන මේ බලන්න දැන් මේක වැරදි වැඩක් නේ දුම්රිය මාර්ගය හරහා පයින් ගමන් කරන දැන් දුම්රියක් ඈතින් ආවොත් එහෙම නේද මේ ඇයට අනුතුරක් සිද්ධ වෙන්න පුළුවන් දුම්රිය රේල් ගේට්ටුව මේ විදිහට දාලා තියෙනකොට පාර හරහා මේ දුම්රිය නේද රේල් ගේට්ටුව මේ වගේ දාලා තියෙනවා එතකොට මේක ඇතුලෙන් රින්ගලා පියනවද නෑ නේද? එහෙම වුණොත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර අය ඉන්නව එහෙම මෝඩ මිනිස්සු. ඔව් මේ වගේ තැන් වලින් රින්ගල යනවා. මේ සමහරට දුම්රිය පැමිණීමට ගොඩාක් කලින් දාන්නේ මේ රේල් ගේට්ටුව. ගොඩාක් කලින් තමයි දාන්නේ. එතකොට දුම්රියක් පාරේ ඇත්තෙත් නෑ. එහෙම හිතලා මිනිස්සු මෙතනින් පාර වෙන උත්සාහ කරනවා. ඒ උත්සාහ කරනකොටම දුම්රිය පැමිණියොත් අනතුරක් සිද්ධ වෙනවා. මේ දුම්රිය කියන්නේ යකඩ යකා කියලානේ අපි කියන්නේ නේද? ඉතින් මේක වැදුනොත් ඕනෑම වාහනයක් කුඩු පට්ටම් වෙනවා. මිනිස්සෙගේ ඇඟේ වැදුනොත් මිනිස්සයා හොයාගන්න බැ. නේද? ඒක නිසා භයානකයි. right. එහෙනම් දුම්රිය මාර්ගයක ගමන් කිරීමේදී මේ මේ දුම්රිය පාරවල් හමු වුණොත් එහෙම මේ ඉතාම පරිස්සමෙන් ඔයාලා එතනින් ගමන් කරන්න ඕන. සර් මම දැක්ක පත්තරේක කෝච්චියක් එනකොට මාලිය පාර මැද්දට පැනලා යට වෙලා එයා මැරෙනවා. ආ ඕ ඒ වගේ අනතුරු සිද්ධ වෙන්නත් පුළුවන්. හොඳයි එහෙනම් අපේ පන්තිය මෙතනින් අවසන් කරනවා. මම ඔයාලට මේ පේපර් එක දානවා. ඒ වගේ මේ දැන් දානවා පරිසරය පොතේ ලියන්න ගෙදර වැඩක්. හරිද? ප්‍රශ්න දෙකක් දාන්නේ. ඒ දෙක මේ දැන් කරන්න ඕන. මේ දැම්මම කරලා ඉවර කරන්න. මම දැන් මේ දානවා ගෲප් එකට. හරිද? හයි. එහෙනම් ආයිබෝවන් පුතේ. ආයිබෝවන් පුතේ. ආයිබෝවන් පුතේ.